අයිබුවන්ද ටිකක් නිදහස් වෙලාවක අපි රැස්ති වෙන්නේ විශේෂයෙන්ම ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය ඉගෙන ගන්න අයටත් අනිත් අයටත් පොඩි උපදේශක් පාඩමක් කියලා දෙන්න බලාගෙන. ඒ කියලා කියන්නේ අපි දන්නවා කේන්දරයක බලගත්තුම ග්‍රහ පිහිටීම් පහක් කියලා. ඒක අපි ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රානුකූලව හඳුන්වනවා පංච මහා පුරුෂ යෝග කියලා. එතකොට මේ පංච මහා පුරුෂ යෝගයක් හඳුනාගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් පොඩි වීඩියෝ එකක් කරන්න තමයි අපි අද මේ ඉදිරිපත් වෙන්නේ. විශේෂයෙන්ම හඳුන්වලා දෙන්න කැමති මේක මේ මගේ දෙයක් නෙමෙයි, මේක මේ ලංකාවේ තියෙනවා ගන්න පුළුවන් මේ ලංකා පංචාංග ගෘහස්ත ලිත. මේක 2019 20 තව ටික දවසකින් 2020-21 පටන් ගන්නට පුළුවන්. එතකොට මේකේ මේ 6 වෙනි පිටුවේ ඈ මේක නම් මන් ටිකක් මේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ පුරුදු කරලා තියෙන්නේ මේ 6 වෙනි පිටුවේ. මෙතන තියෙනවා අපි දන්න විදිහට මේෂ රාශිය, වෘෂභ, මිතුන, කටක, සිංහ, මේ විදිහට මීන දක්වා. එතකොට මේ අතට තියෙනවා ග්‍රහයෝ ටික රවි, සඳු, කුජ, බුධ කියලා. එතකොට මේ ග්‍රහය කියන ග්‍රහය උච්ච වෙන සුවක්ෂේත්‍ර වෙන ස්ථාන දෙකක් අනිවාර්යයෙන්ම තියෙනවා. සුවක්ෂේත්‍ර ස්ථාන දෙකක් තියෙනවා, උච්ච වෙන ස්ථානයක් තියෙනවා. එතකොට අපි උදාහරණයකට ගත්තොත් මේ කුජ ග්‍රහය මේෂ රාශියට සුවක්ෂේත්‍රය ඈ. එතකොට ගත්තාම වෘෂ්ටික රාශියට සුවක්ෂේත්‍රය ඈ. එතකොට අපි ගත්තාම ගුරු ග්‍රහය, මේ ගුරු ග්‍රහය ධනු රාශියට සුවක්ෂේත්‍රයි ඈ. එතකොට මීන රාශියට සුවක්ෂේත්‍රයි. මේ පොත අරගත්තාම ඔයාලට ඒක විනාඩි 4ක් 5ක් ඇතුළත මං හිතන විදිහට අවබෝධ කරගන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය වෙනවා. ඒත් එක්කම අපි බලමු මේ කේන්දරයක පංච මහා පුරුෂ යෝගයක් කියන මොකක්ද. එතකොට පංච මහා පුරුෂ යෝග ඇති වෙන්න පුළුවන් එක පැත්තකින් ගත්තාම බුධ ග්‍රහයගෙන් භද්‍රා යෝගය, ගුරු ග්‍රහයගෙන් ගුරු හංස යෝගය, කුජ ග්‍රහයගෙන් රුචක යෝගය, ඒ වගේම සෙනසුරු ග්‍රහයගෙන් සස මහා යෝගය, ඒ වගේම සිකුරු ග්‍රහයගෙන් මාළවී යෝගය. මේ පංච මහා පුරුෂ යෝග මේ පහට එහා පංච මහා පුරුෂ යෝග නැහැ. එතකොට මේක හරියාකාරවම අඳුරගන්නේ කොහොමද? අපි චුට්ටක් කේන්දරයක් එක්කම අධ්‍යයනයකට යමු. මෙතනදී ඔයාලට මම මේකේ වීඩියෝස් වලින් කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා මේ කොහොමද අපි කේන්දරයක පළවෙනි කොටුව, දෙවෙනි කොටුව, තුන්වෙනි කොටුව, හතරවෙනි කොටුව කියන එක ඇරුණාම මේ රාශිය මාක් කරගන්නේ කොහොමද කියලා මම මීට කලින් වීඩියෝස් වල සඳහන් කරලා තියෙනවා. මම ඒක නැවත කරන්න යන්නේ නැහැ. නමුත් මම මේ මේෂ ලග්නයෙන් පටන් ගන්න නැතුව මම මැද්දෙන් පටන් ගන්නවා. ඒ මොකද එතකොට ඒක ඔයාලට අවබෝධ කරගන්න පහසු නිසා. අපි හිතමු මේක සිංහ ලග්නය ඈ. මේක සිංහ ලග්නය. එතකොට සිංහ රාශිය කියලා කියන්නේ මේෂ, වෘෂභ, මිතුන, කටක, සිංහ. එතකොට 5 වෙනි රාශිය. එතකොට අපි මෙතනට දානවා අංක 5. එතකොට මෙතන 6, මෙතන 7, මෙතන 8, මෙතන 9, මෙතන 10, මෙතන 11, මෙතන 12, ආය මෙතන 1 2 3 4. හරි. එතකොට දන්න අයට මතක තියෙන අයට පහසු වෙයි. නැත්තම් අර මං කිව්ව ආකාරයට පංචාංග ගෘහස්ථලිත අරගෙන බලාගන්න වෙයි. මෙතනදී මේ වෘෂ්ටික රාශියේදී අපි කිව්වා මේ වෘෂ්ටික රාශිය සිංහ, කන්‍යා, තුලා, වෘෂ්ටික. මේ වෘෂ්ටික රාශියේදී අපි කිව්වා මෙතන කුජ ඉන්නවා නම් මේ ග්‍රහය ස්වක්ෂේත්‍රයි. මේ ස්වක්ෂේත්‍ර නම් මේ ග්‍රහය අනිවාර්යයෙන්ම මේ කේන්දරේ වෘෂක යෝගයක් තියෙනවා. ඒක පංච මහා පුරුෂ යෝගයක් ඈ. ඊට අමතරව මෙතන කුම්භ රාශියයි. සිංහ, කන්‍යා, තුලා, වෘෂ්ටික, ධනු, මකර, කුම්භ. කුම්භ රාශියේ අධිපති වෙන සෙනසුරු මෙතන තැන්පත් වෙනවා. එතකොට
සෙනසුරු මෙතන තැන්පත් වෙච්චාම ඒක ස්වක්ෂේත්‍රයි. ඒක සස මහයෝගයක් බවට පත් වෙනවා. ඈ එතකොට මේ කේන්දරේ හැටියට මෙතන දහවැන්න. මේ දහවැන්න කියලා කියන්නේ මේක වෘෂභ රාශිය. සිංහ, කන්‍යා, තුලා, වෘෂ්ටික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ. මේ වෘෂභ රාශියේදී සිකුරු ස්වක්ෂේත්‍රයි. එතකොට මේ භද්‍රා යෝගයක් ඉන්නවා. දැන් මෙතන තුනක් තියෙනවා. ඈ වෘෂක යෝගය, සස මහයෝගය, මාළවී යෝගය. භද්‍රා යෝගයක් ඉන්නනම් එක්කෝ මෙතන කන්‍යා රාශිය තියෙන්න ඕන. එහෙම නැත්නම් ගත්තාම මිතුන රාශිය තියෙන්න ඕන. මේ ස්ථාන හතරෙන් මේ පංච මහා පුරුෂ යෝගයක් පිළිතරන්න පුළුවන් කොතනද? අනිවාර්යයෙන්ම මෙන්න මේ කේන්ද්‍ර ස්ථාන හතරේ විතරයි. පැහැදිලිද කියන එක? හරි. එතකොට මේ පංච මහා පුරුෂ යෝගයක් මෙතන ඉන්න පුළුවන්ද? බෑ, එහෙම වෙන්න බෑ. මෙතන ඉන්න පුළුවන්ද? බෑ, එහෙම වෙන්නත් බෑ. අටවැන්නේ මාර්ග ස්ථානයේ පංච මහා පුරුෂ යෝගයක් ඉන්න පුළුවන්ද? බෑ. විශේෂයෙන් මේ කේන්ද්‍ර ස්ථාන හතරේ පමණක් පංච මහා පුරුෂ යෝග එන්න පුළුවන්. මේක අමතරව අපි සඳහන් කරුවා භද්‍රා යෝගය. අපි ඉදමු උදාහරණයක් ඇරෙයිද? දැන් මේක කන්‍යා රත්නයෙන් ගත්තනම් මෙතනට 6 ඉන්නේ. එහෙම වුණා නම් මෙතන බුධ ග්‍රහය ආපුවම ඒක භද්‍රා යෝගයක් බවට පත් වෙනවා. ඈ ඊළඟට අපි තව දන්නවා මොකද්ද ඊළඟ පංච මහා පුරුෂ යෝගය? ගුරුහංස යෝගය. ගුරුහංස යෝගයේ ඉඳනන් අනිවාර්යයෙන්ම මේ කේන්ද්‍ර ස්ථාන හතරෙන් එකක් ගුරු හිටින්න ඕන, අනිත් පැත්තෙන් ධනු රාශියක් වෙන්න ඕන, අනිත් පැත්තෙන් ගත්තාම මීන රාශියක් වෙන්න ඕන. හොඳයි. එතකොට මේක සමස්තයක් හැටියට ගත්තාම පොදුවේ පංච මහා පුරුෂ යෝගයක් පිහිටන්නේ කොහොමද කියලා දල වශයෙන් චූටි වීඩියෝ එකක්. අපි මෙතනින් ඉස්සරහට පංච මහා පුරුෂ යෝග එකින් එක වීඩියෝ පහකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉදිරි කටයුතු කරගෙන යනකම් චුට්ටක් මේක අවබෝධ කරගන්න අපි ඉදිරියේදී වීඩියෝ පහකින් පංච මහා පුරුෂ යෝග පහ කොයි ආකාරයටද එන්නේ කියන එක සම්බන්ධයෙන් ඔයාලට අවබෝධ කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔබ සැමට තෙරුවන් ගේම සරණයි.